පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස ඔබ වහන්සේ මට අද උදෙන්ම එන්නේ කියලා පණිවිඩයක් එවලා තිබුණා. ඒකයි මම මේ ආවේ. තමුන් දන්නවද තමන්ට අද උදෑසන එන්නේ කිව්වේ කාරණාව මොකද්ද කියලා? අවුරුදු 10ක් රජවාසලේ සේවය කළත් තමන්ට පැවරූ වගකීමක් පැහැර හැරලා තියෙනවා. ඒක හින්දා මං තමුන්ට මරණ දඬුවම නියම කරනවා. තේරුණාද? මම තමුන් මගේ බල්ලොන්ට කන්න දීලා මරන්න තීරණය කරා. තේරුණාද? අනේ පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස, මාගේ අතින් එවැනි වරද්දක් වුණා නම් ඒ වැරද්දට මට සමාව දෙන සේක්වා. හා හොඳයි. තමුන් අවුරුදු 10ක් මේ රජවාසලේ සේවය කරපු නිසා මම තමුන්ට තමුන්ගේ දඬුවම වෙනුවෙන් යම් කිසි සහනයක් දෙන්න ලෑස්ති. එසේනම් රජතුමනි, මට තව දවස් 10ක් අභය දානය දෙන්න. ඒ ඇති. හැබැයි දින 10න් පස්සේ තමුන් මාගේ සුනකයන්ට කෑමට දානවා මම. එහෙමයි රජතුමනි. රාජපුරුෂනි, මොහුට දින 10ක් ඔබේ දානයේදී දින 10න් පසු මාගේ සුනකයන්ට කන්ට දාන්න. එහෙමයි රජතුමනි. ඕගොල්ලෝ හොඳට කන්න බොන්න, මම ඕගොල්ලන්ට හොඳට සලකනවා, නාවනවා, හොඳට කන්න බොන්න, හොඳ ළමයි වගේ. තේරුණාද? ඕ, දැන් දින 10 ඉවරයි. තමුන් දැන් මම බල්ලොන්ට කන්න දානවා. දැන් තමුන්ට මොනවද කියන්න තියෙන්නේ? හොඳමයි මහරජතුමනි. මහරජතුමාගේ තීරණය මම ඒකට කැමති. මොකද මේ වෙලා තියෙන්නේ බල්ලො ටිකට? මේ බල්ලොන්ට මොන වෙලාද? මේ මනුස්සයා කාල දාන්න ඇත්තේ? මේ මනුස්සයා දැක්කට පස්සේ මේ බල්ලො ටික නකුට වනවන ඉන්නවානේ. ඈ, මොකද්ද මේ වෙලා තියෙන්නේ? රාජපුරුෂයනි, මොකෙක් දැම්මත් මරාගෙන කන බල්ලු ටික ඇයි මේ මනුස්සය දැක්කම නකුට වනවන ඉන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස, මම මේ රජවාසලේ අවුරුදු 10ක් තිස්සේ බැල මෙහෙවරකම් කළා. ඒත් මගෙන් සිද්ධ වෙච්ච එක වැරද්දකට වහන්සේ තීරණය කරා මාව මරල දමන්න. ඊට පස්සේ මං ඔබ වහන්සේගෙන් දින 10ක් අභය දානය ඉල්ලගෙන ඔබ වහන්සේගේ බල්ලන් සුද්ධ කරන්න, නාවන්න, කවන පොන වැඩ ටික තමයි මං කරේ. මං ඒ දවස් 10 ඔබතුමාගේ බල්ලෝ හොඳට බලාගත්තා. ඔබතුමාගේ බල්ලොන්ට මං හොඳට සැලකුවා මේ දින 10 තුළට. ඒක හින්දා දේවයන් වහන්සේ ඒ බල්ලෝ මට ආදරේ. ඒ බල්ලෝ මං මරාගෙන කන්නේ නැහැ දේවයන් වහන්සේ. මම අවුරුදු 10ක් තිස්සේ වහන්සේට සේවය කරත් මම ඒ බල්ලෝ වෙනුවෙන් සේවය කළේ දවස් 10යි. ඒ දවස් 10 සේවය කළාට ඒ බල්ලෝ මට දක්වන කෙලෙහි ගුණ තමයි ඒක. අපේ මනුස්සයන්ට නැති ගති ගුණ ඒ බල්ලෝ ළඟ තියෙනවා දේවයන් වහන්ස. මේ මනුස්සයෙක් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මිනිස්සුන් ළඟ නැති ගති ගුණ බල්ලෝ ළඟ තියෙනවා. මේ මනුස්සයට අභය දානය දෙන්න ඕනේ. ඔව්, මම තමා කියන කාරණාව පිළිගන්නවා. ඒක හින්දා මම තමුන්ට අභය දානය දෙනවා. ඒ විතරක් නෙවෙයි, තමා අදින් පස්සේ රජවාසලේ සේවය කරන්න මම ගන්නවා. යන්න පුළුවන්.
එහෙමයි දේවයන් වහන්ස. නිකම්ම යන්නේ නැතුව එහෙනම් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යනවා නම් තමයි හොඳ.